අපි දන්නවා මේ වෙනකොට කතාබහට ඇවිල්ලා තියෙනවා මාධ්‍යයට අදාළව මාධ්‍ය විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පතක් ගේන්න මේ ආණ්ඩුව සූදානම් වෙමින් සිටිනවා ඒ පනත් කෙටුම්පත හරහා කොහොමද ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ මාධ්‍යවලට තමන්ගේ අදහස් නිදහසේ දක්වන්න තියෙන අයිතිය උල්ලංඝනය වෙන්නේ කියන එක සහ එමගින් සමාජයට සිද්ධ වෙන බලපෑම සහ මේ ආණ්ඩුව මේ හරහා දියත් කරන්න සූදානම් වන මර්ධනය ගැන අපේ අලුත් ව්‍යාපාරත් විදියට අපේ මතය කියාපාන්න තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව අදස් සූදානම් කළේ. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච අවස්ථාවේ ඉඳලම මේ වෙනකොට අවස්ථා ගණනාවකදී උත්සාහ කරා ජනතාවගේ අදහස් ප්‍රකාශනයට තියෙන අයිතිය උල්ලංඝනය කරන්න ඒ විතරක් නෙමෙයි තමන් පිළිබඳ ඇත්ත චිත්‍රය ජනතාව වෙතට ගෙන යන මාධ්‍යයන්ට විවිධ වාරණයන් යොදන්න. ඒකේ එක් අවස්ථාවක් තමයි අපි දැක්ක පහුගිය දවස්වල ගෙන ආපු ATA එහෙම නැත්නම් පනත් කෙටුම්පත් එහෙම නැත්නම් ප්‍රතිජස්ස විරෝධී පනත් කෙටුම්පත්. ඒතර මේ පනත් කෙටුම්පත හරහා ආණ්ඩුව පළවෙනි වතාවට මාධ්‍ය පවා ඒ කියන්නේ පළ අදහස් පළ ප්‍රවෘත්ති වාර්තාකරණය එහෙම නැත්නම් ඒ මාධ්‍ය පවා මේ පනත් කෙටුම්පත ඇතුළට ගෙනල්ලා උත්සාහ කරේ ත්‍රස්ත විරෝධී පනත හරහත් මාධ්‍ය මර්ධනයට ලක් කරන විට ATA පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝගයක් නිකුත් කරනවා ඒ පනත් කෙටුම්පතේ තියෙන බොහොමයක් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි එහෙම නැත්නම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සමග ගැටෙනවා ඒක නිසා ඒක සම්මත කරගන්න නම් නැත්නම් වගන්ති සම්මත කරගන්න ජනමත විචාරණයක් ඕන නැත්නම් පාර්ලිමේන්තුවෙන් 3/2 අවශ්‍යයි කියලා. ඒතර ඒකෙන් පස්සේ ආණ්ඩුව අද ජනතාවට තොරතුරු දැනගන්න තියෙන අයිතිය සහ මාධ්‍යයට තොරතුරු වාර්තා කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න ගේන්න හදන අලුත්ම උපක්‍රමය තමයි මෙන්න මේ කියන විකාශන නියාමන අධිකාරී පනත් කෙටුම්පත. මේ සඳහා මේ වෙනකොට ආණ්ඩුව කැබිනට් අනුකමිටුවක් පත් කරලා තියෙනවා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ මාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලත් තවත් කීප දෙනෙක් මේ කමිටුවේ සමාජිකයන් විදිහට වැඩ කරනවා. මේ වෙනකොට මේ පනත් කෙටුම්පතේ මූලික ලියවිල්ල අපිට ලැබිලා තියෙනවා. මේක තවම මේ කෙටුම්පත සම්පූර්ණ කළ නැති වුණත් මේ කෙටුම්පත දිහා බැලූ බැල්මටම අපිට තේරෙනවා ගොනා හැරෙන්නේ කොහෙටද කියලා. අපි දන්නවා අපි මේ ඉන්නේ තොරතුරු සහ දත්ත මත පදනම් වෙලා ලෝකේ බොහෝ දේ තීරණය වෙන කාල සීමාවක. ඒතට ඒක නිසා තොරතුරු සහ දත්ත කියන්නේ ජනතාවගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ලෝකයේ ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදී නියාමක බලවේගයක් විදිහටත් මෙන්න මේ මාධ්‍ය කියන එක පිළි අරගෙන තියෙනවා. ඒක නිසා තමයි මේ සම්බන්ධ විශේෂඥයන් මාධ්‍ය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සිව්වන කුලන විදිහට අර්ථ නිරූපණය කරන්නේ. එතකොට එහෙම ජනතාවට තම රටේ සිද්ධ වෙන ලෝක සිද්ධ වෙන දේවල් පිළිබඳ ඇත්ත වසන් කරන්න ඇයි ආණ්ඩු උත්සාහ කරන්න කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ තමයි තමන් ගමන් කරමින් සිටින ඒකාධිපති ඒ වගේම ජනතා විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මාර්ගයේ ජනතාවගෙන් වසන් කරන්න ලෝකයෙන් වසන් කරන්න තමයි මේ උත්සාහ ගනිමින් ඉන්නේ. දැන් මේ පනත් කෙටුම්පතේ සාන්නිත්‍ය දිහා බැලුවාට පස්සේ ඉතාමත්ම පැහැදිලි මේ උත්සාහ කරමින් ඉන්නේ තමන්ගේ පාලනයට නතු කරගන්න බැරුව තියෙන තමන්ට ඕන විදියට හසුරවන්න බැරි මාධ්‍යයන් තමන්ට ඕන විදියට හසුරවන්න තමන්ට ඕන විදියට නියාමනය කරගන්න ගන්න උපක්‍රමයක් තමයි කියලා. විශේෂයෙන්ම මේ පනත් කෙටුම්පතට අනුව මේක සංනිත්‍ය බැලුවට පස්සේ තේනවා මේ කොයිතරම්නම් මේ ආණ්ඩුව මාධ්‍ය හසුරවන්න උත්සාහ කරමින් ඉන්නවද කියලා. මොකද මේ පනත් කෙටුම්පතට අනුව මේකේ මූලික ව්‍යුහය වෙන්නේ කොමිෂන් සභාවක්. මේ කොමිෂන් සභාවේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාගෙන් 2 දෙනෙක් තමන්ගේ තනතුරු වල නිල බලෙන් පත් වෙනවා. ඒ තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරය ඒ වගේම විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්ලා. මීට අමතරව ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කරන තව සමාජිකයන් 3 දෙනෙක්ගෙන් තමයි මේ කියන කොමිෂන් සභාව සම්මත සංයුක්ත වෙන්නේ. ඒතර මේකෙන්ම පැහැදිලි වෙනවා මේ කියන කොමිෂන් සභාව කිසිසේත්ම
අර අනිත් කොමිෂන් සභාව වගේ අඩුතරමේ නමටවත් ස්වාධීන නොවන සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ කැමැත්ත මත පත්වන ආණ්ඩුවේ අවශ්‍යතාවයේ අනුව ක්‍රියාත්මක වෙන කොමිෂන් සභාවක් එවැනි සමාජිකයන්ගින් පිරිසකෙන් තමයි මේක සංයුක්ත වෙන්නේ කියලා. අනිත් එක තමයි මේ පනත් කැටුම්පතට අනුව මේ කියන කොමිෂන් සභාවට නිර්දේශ නිකුත් කරන්න මාර්ගෝපදේශ නිකුත් කරන්න උපදෙස් දෙන්න බලය තියෙන්නේ විෂය බාර අමාත්‍යවරයාට අමාත්‍යවරයා විසින් නිකුත් කරන එවැනි උපදෙස් එහෙම නැත්නම් නිර්දේශ අනුගමනය කරන්න මේ කියන කොමිෂන් සභාවේ සමාජිකයන් බැඳිලා ඉන්නවා. තාමත්ම පැහැදිලි මේක කිසිසේත්ම ස්වාධීන කොමිෂන් සභාවක් නොවන වගේ. ඊළඟට මම කැමති අවධානය යොමු කරන්න මේ පන්ති තියෙන ඉතාමත්ම වැදගත් වගන්තියක් වෙත. ඒ තමයි මේ කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණු මොකක්ද කියලා දක්වලා තියෙන කොටස. එයාට දැනට අරමුණු 12ක් දක්වලා තියෙනවා. මේ අරමුණු දිහා බැලුවට පස්සේ පැහැදිලි මොකක්ද ආණ්ඩුව මේ කරන්න යන්නේ කියලා. මේකේ පළවෙනි අරමුණ විදියට තියෙනවා ජනතාවට සත්‍ය සහ නිවැරදි තොරතුරු දැන ගැනීමට අවස්ථාව සැලසීම කියලා. එතකොට අපි අහන්න කැමති මේ සත්‍ය යම් තොරතුරක සත්‍ය සහ නිවැරදි බව කොහොමද මනින්නේ කියන එක. මොකද අපි දන්නවා සත්‍ය කියන දේ නිර්පේක්ෂයි. යම් කෙනෙකුට සත්‍ය විදියට පේන දේ තව කෙනෙකුට එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි පහුගිය කාලේ මේ සිදුවෙච්ච සිදුවීම එක්ක අපි දැක්කා රජයේ මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ඇතැම් සිදුවීම් පිළිබඳ ඇතැම් තත්ත්වයන් පිළිබඳ වාර්තා කරනකොට කොයිතරම් නම් පරස්පර භාවයන් තිබුණාද කියලා. විශේෂයෙන්ම රටේ උද්දමනය එහෙම නැත්නම් භාණ්ඩ හිඟය මන්දපෝෂණ තත්ත්වය මේ වගේ රජයට අවාසදායක තත්ත්වයන් පිළිබඳ වාර්තා කිරීමේදී ඇතැම් විට රජය විසින් සත්‍ය දොරතුරු වසන් කරමින් කටයුතු කරද්දී ඇතැම් මාධ්‍ය මහ බැංකු වාර්තා එහෙම නැත්නම් වෙනත් ආයතන වලින් ස්වාධීනව ගත්ත තොරතුරු වාර්තා කරමින් ජනතාවට තොරතුරු ඉදිරිපත් කරා. හැබැයි මෙන්න මේ කියන බලතල යටතේ ආණ්ඩුවට පුළුවන් වෙනවා මෙන්න මේ කියන සත්‍ය කියන කරුණ පදනම් කරගෙන තමන්ට ඕන දේ විතරක් මාධ්‍ය හරහා ජනතාවට යොමු කරන්න කටයුතු කරන්න සහ අපි අහන්න කැමති ආණ්ඩුවෙන් කොහොම මොකද්ද තියෙන නිර්ණායකය යම් ප්‍රවෘත්තියක් සත්‍ය සහ නිවැරදි කියලා හරියටම මනින්න කියන එක. ඊළඟට තමයි මේකේ තියෙන අනිත් භයානකම අරමුණ තමයි මේ පනත් කැටුම් පත ගේන්නේ විද්‍යුත් මාධ්‍ය නියාමනයට කියලා. ඒ කියන්නේ මොකද්ද මේ විද්‍යුත් මාධ්‍ය පාලනය කිරීම සඳහා තමයි මේ පනත් කැටුම් පත ගේන්න උත්සාහ කරන්නේ. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච මුල් කාලේ ඉඳලම කී කී හිටියා සිංගප්පූරුවේ තියෙනවා වගේ සමාජ මාධ්‍ය පාලනය කරන්න පනත් කැටුම් පතක් ලංකාවටත් ගේන්න ඕන කියලා. මොකද අපි දන්නවා පසුගිය අරගල කාලය ඇතුලේ බොහෝ ජනතාවක් සංවිධානය වුණේ ජනතාව බොහෝ දේවල් හුවමාරු කරගත්තේ සමාජ මාධ්‍ය ජාලාවස්සේ. සමාජ මාධ්‍ය ජාලාවස්සේ තමයි මේ වෙනකොටත් ආණ්ඩුවේ තියෙන දූෂණ වංචා පිළිබඳ වැඩිපුරම ජනතාව අතරට යන්නේ ආණ්ඩු විරෝධී මාධ්‍ය ජනතාව අතරට ගමන් කරමින් තියෙන විශේෂම මේ සමාජ මාධ්‍ය ජාලා හරහා නිසා. ඒ වගේම තමයි මේ පනත් කැටුම් පත යටතේ තව දක්වලා තියෙන අරමුණක් තමයි විකාශය කරන වැඩසටහන්වල ආධ්‍යාත්මික දියුණුව මානසික සෞඛ්‍ය ජනතාවගේ මානසික සෞඛ්‍යයට කොහොමද වැඩසටහන් බලපාන්නේ වගේම සමාජ සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක මනින්න මේ පනත් කැටුම් පත යටතේ බලය දීලා තියෙනවා කොමිෂන් සභාවට. අපි අහන්න කැමති කොහොමද මේ රටක ජනතාවගේ සමාජ සහ සංස්කෘතික වටිනාකම් කියලා කියන්නේ ඉතාමත්ම සංවේදී මාතෘකාවක් යම් සමාජ කොටසකට බලපාන සංස්කෘතික කාරණාවන් ඇතැම් සමාජ කොටසකට වේදනාකාරී වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ කියන ගැටුම සිදු නොවන ආකාරයට ඒ වගේ කොහොමද මේ කියන විදියට වැඩසටහන් විකාශය කරන්න පාලනය කරන්න නියාමනය කරන්න මේ කොමිෂන් සභාව වැඩ කරන්න කියන එක පිළිබඳ අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි කොහොමද මේ දේවල් මනින්නේ කියන එකත්. අනිත් එක තමයි මේ කොමිෂන් සභාවේ සංවිතිය ගත්තට පස්සේ අර නිල බලයෙන් පත්වන සමාජිකයන් දෙදෙනාට අමතරව ජනාධිපතිවරයා විසින් පත් කරන සමාජිකයන් තුන්දෙනාගේ සුදුසුකම් බැලුවට පස්සේ තියෙන්නේ නීතිය කළමනාකරණය තාක්ෂණය එවැගේම විද්‍යාව වැනි
ජනමාධ්‍ය සම්බන්ධ උපාධියක් තියෙන ඒ පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් තියෙන පුද්ගලයා තමයි මේ කොමිෂන් සභාවේ අනිත් සමාජික තුන් දෙනා විදිහට පත් වෙන්න ඕන කියලා තියෙන හැබැයි එවැනි පුද්ගලයා කොහොමද යම්කිසි වැඩසටහනක තියෙන මනෝවිද්‍යාත්මක පැත්ත පිළිබඳව විශ්ලේෂණය කරන්නේ මොකද්ද ඒකට උන්ට තියෙන සුසුකම ඒ වගේම තමයි මේකේ තියෙන ඉතාමත්ම භයානක කාරණයක් තමයි මේ පනත් කෙටුම් පතේ කොමිෂන් සභාවේ පත් කිරීමේ තව අරමුණක් විදිහට දක්වලා තියෙනවා යම්කිසි වැඩසටහනක් ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳව විමසා බැලීම. එතකොට මේ පනත් කෙටුම් පතේ දැනට සම්පූර්ණ නොකරත් මේ කෙටුම් පතේ මූලික කරුණු මේ වෙනකොට බොහෝ දුරට අවසන් කරලා තියෙන්නේ. මේ පනත් කෙටුම් පතේ අර්ථ නිරූපණ වගන්තියට ගිහින් බැලුවට පස්සේ මෙන්න මේ කියන ගොඩක් දේවල් පිළිබඳ නිවැරදි නිශ්චිත අර්ථ නිරූපණයක් දීලා නැහැ. විශේෂයෙන්ම දැන් ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය කියන එක කොහොමද අර්ථ නිරූපණය කරන්නේ කියන එක මේ පනත් කෙටුම් පතේ නැහැ. එතකොට පැහැදිලි අර ප්‍රතිත්‍රස්ත පනතේ තියෙනවා වගේම විශාල පුළුල් පරාසයක විහිදිච්ච අර්ථ නිරූපණයන් මේ වචනවලට දෙමින් මේ හරහා මුළුමනින්ම ජනතාවට තොරතුරු දැනගන්න තියෙන අයිතිය සහ මාධ්‍යන්ට තොරතුරු වාර්තා කරන්න තියෙන අයිතිය තමයි ආණ්ඩුව මේ වාරණය කරන්න සූදානම් වෙමින් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පනත් කෙටුම් පත යටතේ කොමිෂන් සභාවට බලය දීලා තියෙනවා මාධ්‍යන්ට අදාළව ආචාර ධර්ම පද්ධතියක් හදන්නත්. එතකොට මෙවැනි කොමිෂන් සභාවකට මොකක්ද තියෙන බලය සහ ඔවුන්ට මොකක්ද තියෙන සුදුසුකම මෙවැනි ආචාර ධර්ම පද්ධතියක් හදන්න කියන ප්‍රශ්නෙත් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට මම යොමු වෙන්න කැමති මේ පනත් කෙටුම් පතෙන් කොමිෂන් සභාවට දීලා තියෙන බලතල පිළිබඳව. මේ කොමිෂන් සභාව තමයි මේ පනත් කෙටුම් පතක් බවට පත් වෙලා ඇමතිවරයා නියම කරන දිනයකින් පස්සේ මේ පනත් කෙටුම් පත පනතක් විදියට ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ විකාශන ආයතනයන්ට අදාළව බලපත්‍ර නිකුත් කරන්න බලය ලැබෙන්නේ මෙන්න මේ කියන කොමිෂන් සභාවට. ඒ විතරක් නෙමෙයි බලපත්‍ර නිකුත් කිරීම විතරක් නෙමෙයි බලපත්‍ර අලුත් කිරීම වාර්ෂිකව බලපත්‍ර අලුත් කිරීම බලපත්‍ර අත්හිටුවීම සහ අවලංගු කිරීමටත් මේ කියන කොමිෂන් සභාවට බලතල හම්බ වෙනවා. ඉතාමත්ම පැහැදිලි මේ කරන්නේ තමන්ට ඕන විදිහට නටවන්න බැරි මාධ්‍ය ආයතන බය කරලා එතනුත් එහාට වුණ තමන්ට ඕන විදිහට හසුරුව ගන්න බැරි නම් මේ කියන මාධ්‍ය ආයතන වසා දමන්න තමයි මේ පනතරහා මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. මොකද අපි දන්නවා යම්කිසි විද්‍යුත් මාධ්‍ය ආයතනයක් තමන්ගේ විකාශන කටයුතු ආණ්ඩුවට ඕන විදිහට කරේ නැත්නම් ඒතර මේ පනත් කෙටුම් පත හරහා කොමිෂමෙන්ට බල ලැබෙන ඔවුන්ට තර්ජනය කරන්න උඹලා අපිට ඕන විදිහට වැඩ කරේ නැත්නම් උඹලගේ විකාශන බලපත්‍රයට මොකද වෙන්නේ කියන එක හිතන්න කියන තර්ජනය තමයි මේ හරහා ආණ්ඩුව නිකුත් කරන්න මේ සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ හරහා අලුතෙන් නීතියක් ගේනවා යම්කිසි පුද්ගලයෙකුට හෝ යම්කිසි ආයතනයකට ලබාගත හැකි විකාශන බලපත්‍ර සංඛ්‍යාව තීරණය කරන්න. අපි දන්නවා මේ රටේ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන තියෙනවා විශාල මාධ්‍ය ජාලයන් විදිහට වැඩ කරන. එතකොට පැහැදිලි මේ හදන්නේ මොකද්ද මේ කරන්න හදන්නේ කියන එක. ඒ කියන්නේ තමන්ගේ පාලනයට යටත් කරගන්න බැරි තරම් ලොකු පුළුල් පරාසයක වීදිච්ච මාධ්‍ය ආයතන නියාමනය කරන්න තමයි මේ කටයුතු කරමින් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි විකාශනය වෙන වැඩසටහන් නියාමනය සහ පාලනය කරන්නත් මේ කොමිෂන් සභාවට බලයක් හම්බ වෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති සහ නියෝග නිකුත් කරන්නත් මේ කියන කොමිෂන් සභාවට තමයි බලය ලැබිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි යම්කිසි වැඩසටහනකට අදාළව තොරතුරු ඕනයි කියලා කොමිෂන් සභාවට හිතුනොත් සියලුම මාධ්‍ය ආයතන බැඳිලා ඉන්නවා ඒ ඉල්ලා සිටින තොරතුරු මේ කොමිෂන් සභාවෙත ලබා දෙන්න. අපි දන්නවා ඇතැම් සිදුවීම් වාර්තාකරණයේදී ඒ තොරතුරු ලබා දෙන්නේ රහසිගත වාර්තාකරුවන් විසින්. මොකද අපි දන්නවා අපේ රටේ තියෙන මාධ්‍ය නිදහස කොයිතරම්ද කියන එක. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ තොරතුරු රහසිගතව ලබා දෙන්න එහෙම නැත්නම් වාර්තා කරන්න ඇතැම් මාධ්‍යවේදීන්ට සිද්ධ වෙනවා. එතකොට මේ හරහා ඔවුන්ගේ ජීවිත පවා අවදානමට ලක්වීමක් තමයි මේ පනත් කෙටුම් පතේ මේ කියන ප්‍රතිවාදනය හරහා සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේ පනත් කෙටුම් පතේ ස්වාධීන කොයිතරම් ස්වාධීනද කියනවනම් මේ සමාජිකයන් පත් කිරීම විතරක් නෙමෙයි ඉවත් කරන්නත් ජනාධිපතිවරයාට බලතල දීලා තියෙනවා.
එනිසා ඊටාත්ම පැහැදිලි මොකද්ද මේ කරන්න යන්නේ කියන එක අනිත් භයානකම දේ තමයි මේ පනත් කෙටුම්පත හරහා විමර්ශන කමිටුවක් පත් කරනවා මේ කමිටුවට ලැබෙන බලතල එතකොට පැමිණිල්ලක් ඇතිව හෝ නැතිව යම් කිසි මාධ්‍ය ආයතනයකට අදාළව විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන්න මෙන්න මේ කියන විමර්ශන කමිටුවට බලය ලැබෙනවා ඒ කියන්නේ Taman විසින්ම උනත් යම් කිසි වැටසටහනක් පිළිබඳව යම් කිසි මාධ්‍ය ආයතනයක් පිළිබඳව මේ කියන විමර්ශන කමිටුව අතෘප්ති නැත්නම් ඔවුන්ට පුළුවන් ඒ පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මක කරන්න ඒ වගේම ඒ විමර්ශනයේදී අදාළ මාධ්‍ය ආයතන පරිශ්‍රයන්ට ඇතුළු වෙන්න ඔවුන්ගේ ඒ මාධ්‍ය ආයතනයේ පරීක්ෂා කරලා බලන්න ඒ වගේම ඔවුන්ගේ වාර්තා කිරීම් පටිගත කිරීම් ඉල්ලා සිටින ඒවා පිටපත් ඉල්ලා සිටින විතරක් නෙමෙයි ඒවා මුද්‍රා තබන්නත් මෙන්න මේ කියන විමර්ශන කමිටුවට බලතල හම්බ වෙනවා එතකොට මෙන්න මේ විදිහට ඊටාත්ම පුළුල්ු අපසරියක බලතල දීලා හදිසියේ ඇයි ආණ්ඩුව මේ වගේ කොමිෂන් විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන කොමිෂන් සභා පනතක් ගේන්න හදන්නේ ඊටාත්ම පැහැදිලි මුලින්ම කිව්වා වගේ මේ හදන්නේ තමන් කරන තමන් ගමන් කරමින් තියෙන ඒකාධිපති ගමන් මාර්ගය ජනතාවට හෙලි කරන මාධ්‍ය නියාමනයට ලක් කරලා ජනතාවට ඇත්ත දැනගන්න තියෙන අයිතිය උල්ලංඝනය කරලා ඒ වගේම තමයි මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීම නිදහසේ කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරලා තමන්ගේ තමන්ට අවශ්‍ය විදියට තමන්ට ඕන දේ විතරක් රටට දීලා මේ තමන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ගමන් මාර්ගය තහවුරු කරගන්න තමයි මේ උත්සාහ කරමින් ඉන්නේ කියලා. හැබැයි අපි ආණ්ඩුවට කියනවා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්න තරුණ පිළිපෙළ කණ්ඩායමක් විදියට අලුත් පියාපත් අපිත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරව කරන සියලුම ජනතාවත් එකට එකතු වෙලා අර ATA පනතට කරා වගේම මේ කියන මාධ්‍ය නියාමන අධිකාරී පනත් කෙටුම් පතටත් ඒ විරෝධය හැමම ගෙනැල්ලා ඒ විරෝධ ඒක පරාජයට පත් කරන්න අපි සූදානම් මොකද මේ උල්ලංඝනය වෙන්නේ මාධ්‍ය ආයතනයන්ගේ මාධ්‍ය වේදින්ගේ අයිතිය විතරක් නෙමෙයි අපි හැමෝගෙම තොරතුරු දැනගන්න තියෙන අයිතිය ඒ වගේම අපිට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය ඒක නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මොන මොන උත්සාහ ගෙනවත් ජනතාවගේ තොරතුරු දැනගන්න තියෙන අයිතිය සහ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න කලින් අවස්ථාවල්දී වගේම සහතිකයි මේකත් පරාජයට පත් කරනවා කිසිම වෙලාවක ජනතාව තමන්ගේ අයිතිවාසිකම් අත්හරින්න සූදානම් නැහැ කියන එක මේ ඔකනමට ඔප්පු කරමින් ඉන්න එක ඉස්සරහටත් ඒ විදිහටම වෙනවා ඒක නිසා කරුණා කරලා මේ ගේන හදන මාධ්‍ය මර්ධන පනත් කෙටුම්පත වහම අකුල ගන්න එහෙම නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විතරක් නෙමෙයි පාරේ සටනේදී මේ පනත් කෙටුම්පත පරාජය කරන්න අපි සූදානම් කියලා අවධාරණය කරනවා ස්තුතියි අද අපි මේ මාත් සාකච්ඡාව පවත්වන්නේ විකාශන අධිකාරී කෙටුම්පත පිලිබඳ දැන් රට ඇතුලේ සංවාදයක් මතුවලා තියෙනවා ඒ මේ ආණ්ඩුව සැරසෙන මේ මාධ්‍ය සහ මේක මත පදනම් කරගෙන අපිට විශ්වාසයක් තියෙනවා විශේෂම සමාජ මාධ්‍යත් ඒ වගේම විද්‍යුත් මාධ්‍යත් දෙක එකිනෙකට තියා මර්ධනය කරන්න යන මේ ගමන පිළිබඳ අපි විරෝධයත් ඒක පරාජයට පත් කිරීමට විශේෂම තරුණ ව්‍යාපාරයන් ලෙස අපේ මැදිහත් වීම පිළිබඳ අදහස් දක්වන අපි ඉස්සෙල්ලාම දන්නවා ඒ කියන්නේ මේ ආණ්ඩුව විතරක් නෙමෙයි අපේ රටේ හැම පාලකයෙක්ම තමන්ට ජනතාව නැති වෙද්දී විශේෂම ජනතා බලය නැති වෙද්දී ඔවුන් අනිවාර්යයෙන්ම හැරෙන්නේ මර්ධනයේ දිශාවට ඒ මර්ධනයේ ප්‍රධාන අංගයක් බවට පත් වෙලා තියෙනවා පෞද්ගලික කාලෙත් ඉදිරියටත් එක පැත්තකින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය අනිත් පැත්තෙන් සමාජ මාධ්‍ය ජාල ඒක නිසා ආණ්ඩුව තමන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ජනතාවට යහපත් දේ කරනව වෙනුවට තමන්ගේ සුපුරුදු පරිදි එක පැත්තකින් දූෂණේ වංචාව අනිත් පැත්තෙන් අපේ රටේ දීපල විගිනිල්ල සහ අනිත් පැත්තෙන් හොරා කෑම කියන ක්‍රියාවලිය ඇතුලේ ඒ ඇරෙන්න වෙන මොකක්වත් ඉස්සරහට යන්නේ නැති නිසා එය නැවත හෙලිදරව් වීම නැවත ඒ හෙලිදරව් වීමත් එක්ක ජනතාව ආණ්ඩුව විරෝධී වෙච්ච නැවතත් පෙරමුණක් ගොඩ නැගිලා ඒ පෙරමුණේ ප්‍රතිඵලය ලෙස ආණ්ඩුවට යන්න වෙයිද කියන ප්‍රශ්නෙත් එක්ක තමයි ආණ්ඩුව මෙවැනි ක්‍රියාවලියකට යන්නේ ඉතින් ඒක නිසා අපේ පැත්තෙන් මේ යෝජනා විමින් එන මේ සැරසෙන්න හදන
මේ පනතට අපේ පැත්තෙන් බරපතල විරෝධයක් ඒ වගේම මේක ජනමාධ්‍ය ආයතන විතරක් නෙමෙයි ජනමාධ්‍ය වේදීන් විතරක් නෙමෙයි මේ රටේ සියලු ජනතාවත් එක්ක එකට එකතු වෙලා මේක පරාජයට පත් කරන්න ඕන කියන අදහසේ තමයි අපි ඉන්නේ අපි දන්නවා විශේෂයෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුවගේ පැත්තෙන් මේ සිංගප්පූරුව පිළිබඳ යම් අදහසක් මීට පෙර අවස්ථා ගණනාවක කිව්වා ඉතින් සිංගප්පූරුවේ තියෙන සමහර අනපනත් මේකට ගෙනහල්ලා ඒක මත ආදර්ශයක් ලෙස අරගෙන අපේ රට ඇතුළත් මේ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා කියලා. දැන් සිංගප්පූරුවේ තියෙන්නේ මොකද්ද? සිංගප්පූරුවේ තියෙන්නේ අපි දැක්කට ලයිට් පත් වුණාට ලොකු බිල්ඩින් තිබුණාට ආර්ථික සංදර්ශන පෙන්නුවට නමුත් සිංගප්පූරුවේ ඇත්ත කතාව අපි හිතන තරම් සරල නෑ. මොකද සිංගප්පූරුව ඇතුලේ ඒ පාලකයන්ට විරුද්ධව විද්‍යුත් මුද්‍රිත ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා කිසිදු කෙනෙකුට නිශ්චිත අදහසක් ඉදිරිපත් කරන්න බෑ ඇත්ත අදහසක් ඉදිරිපත් කරන්න බෑ සාමාන්‍යයෙන් මේ මොහොත වෙද්දි තියෙන්නේ ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් යම් ආණ්ඩුවට පාලනය කළ හැකි යම් පොඩි කමිටුවක් වගේ පොඩි ව්‍යුහයක් ඒගොල්ලෝ නිර්මාණය කරගෙන තියෙනවා ඒක මුද්‍රිත මාධ්‍ය වෙන්න පුළුවන් ඒක විද්‍යුත් මාධ්‍ය වෙන්න පුළුවන් නැත්නම් සමාජ මාධ්‍ය ජාලා තුල වෙන්න පුළුවන් ඔව් ආණ්ඩුවට විරුද්ධව යම් මතයක් ඉදිරිපත් කරොත් අනිවාර්යයෙන්ම ඒ ඒ ආණ්ඩුව විසින් පත් කරපු ඒ ව්‍යුහය ඇතුලෙන් ඒකේ නිවැරදි මතය කියලා ඔවුන් එකක් ඉදිරිපත් කරනවා ඒ නිසා අපි මොකක් හරි අපි ආණ්ඩුවට විරුද්ධව හෝ ඒ තියෙන සිස්ටම් එකට විරුද්ධව අපි අදහසක් ඉදිරිපත් කරොත් ඒ අදහස වැරදි මෙන්න මේ අදහස තමයි නිවැරදි කියලා ඒක ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කරාට පස්සේ මම කියපු ඒ වැරදි කියලා ආණ්ඩුව කියන ඒ වැරදි කියන අදහස වැරදි කියන අදහස නිවැරදි කළා ආණ්ඩුවෙන් දීපු අදහස අනිවාර්යයෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත නැත්නම් සමාජ මාධ්‍ය ජාල අනිවාර්යෙන් පළ කරන්න ඕනේ. ඒ පළ කරන්නේ නැත්නම් ඒ ආයතන වලට දැවැන්ත දඩ මුදලක් නැත්නම් ව්‍යාපාර කරගන්න බැරි වෙන තැනට යම් අනපනත් හදලා තියෙනවා. ඕක තමයි තියෙන්නේ. ඒ නිසා සිංගප්පූරුවේ මේ මොහොත වෙද්දිත් සමහරට මේකට එරෙහිව සමහර ප්‍රකාශ කරන සමහර පුද්ගලයන් සමහර ආයතන මේ මොහොත වෙද්දී සමහරට වෙන්නේ මොකද්ද කියලා නැහැ. අතුරුදහන් වෙනවා. ඇඩ්‍රස් නැති වෙලා යනවා. මොකද්ද උනේ කියලා හොයාගන්න බැරි තැනකට තමයි සිංගප්පූරුවේ තත්ත්වය තියෙන්නේ. ඒක නිසා රනිල්ලා රාජපක්ෂලා ගිහිල්ලා බලපෙක හරි ඒගොල්ලත් මේ ට්‍රයි කරන්න එක තමයි. ඒක නිසා සිංගප්පූරුවේ තියෙන ලස්සන නැත්තම් අපි සමහරට සිංගප්පූරු උඩින් බල්ලා කතා කරන එක නෙමෙයි සිංගප්පූරුවේ ඇත්ත තත්ත්වය තියෙන්නේ. සිංගප්පූරුවේ ඇත්ත මාධ්‍ය ඉදහස ඒක නෙමෙයි. භාෂණ සහ ප්‍රකාශන ඉදහසයක නෙමෙයි. ඒක නිසා පාලකයන්ට සිංගප්පූරුව පාලනය කරන පාලකයන්ට කැමති දේ ඇරෙන්න වෙන මුකුත් සිංගප්පූරුවේ විද්‍යුත් මුද්‍රිත හෝ නැත්නම් සමාජ මාධ්‍ය ජාලහර ප්‍රකාශනපත් කරන්න බෑ. එතකොට ඒක මත පදනම් කරගෙන තමයි රනිල්ලා රාජපක්ෂලා මේ සූදානම් වෙමින් ඉන්නේ. ඒක නිසා අපි දැක්කා පහුගිය කාලේ අපේ රටේ ජනතාව විශේෂම තරුණ පරම්පරාව වේගයෙන් මේ පැවතිච්ච පාලන ක්‍රමයට අභියෝග කරලා ඒ අභියෝගයට බය නැතුව වහාම ඉස්සරහට ඇවිල්ලා අරගල කරා. ඒ අරගල කරන්න ඔවුන්ට ධෛර්ය ශක්තිය සමහර තොරතුරු විශේෂම සමාජ මාධ්‍ය ජාල ඒ වගේම සමහර මාධ්‍ය ආයතන සැලකුතු කාර්යභාරයක් කරා. සමහර තොරතුරු ආණ්ඩු මාධ්‍ය ජාල හරහා ගියේ නැහැ. සමහර තියෙන මාධ්‍ය ජාලාවත් ඒ වගේම සමහර සෝෂල් මීඩියා හරහා තමයි මේක දැවැන්ත විදිහට ප්‍රකාශයට පත් වුනේ. ඉතින් ඒක නිසා ආණ්ඩුව දැන් කල්පනා කරනවා රනිල් දන්නවා දැන් චූටි මේ කොස්කොලේටත් දැන් බය වෙලා ඉන්නේ. ඒක නිසා එයා කල්පනා කරනවා මේක එන මොහොතේම මේක පරාජයට පත් කරන්න ඒ වෙනුවෙන් තමයි මේ රනිල් විවිධ අනපනත් අරගෙන එන්නේ මේක එකපාරක් තමයි මේ මාධ්‍ය ආයතන මත පදනම් කරගෙන මේ මර්ධනය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා මේකේ වෙන මොකක්වත් නිර්මාණය වෙන්නේ නැහැ මේකේ දැනට යෝජනා වෙලා තියෙන්නේ පස් දෙනෙක්ගේ යුත්ත කමිටුවක් ඒකේ දෙන්නෙක්ම ගත්තොත් එහෙම ආයෙ ගත්තොත් නිශ්චිතම ආණ්ඩුවේ ආයතන වලින් දෙන්නෙක් පත් වෙනවා අනිත් තුන් දෙනාම පත් වෙන්නේ දැනට රණි දැන් මේ තියෙන තත්ත්වෙම අතෝ ගත්තොත් එම රණි කැමැත්තට පත් වෙන තවත් 3 දෙනෙක් විතරයි පත් වෙන්නේ. ඒ නිසා මේ කමිටුව කියලා කියන්නේ රණි රාජපක්ෂලගේ මත ඔවුන්ගේ කැමැති දේ ප්‍රකාශයට පත් කරන්න ඉදිරිපත් වෙන කමිටුවක් ඇරෙන වෙන මුකුත් පත් වෙන්නේ නැහැ. බැරි වෙලාවත් එහෙම වෙන්න පුළුවන්. මේ පස් දෙනාගෙන් බැරි වෙලාවත් කවුරු හරි කෙනෙක් රණිල්ට අනුව පිස්සු කෙලින් ඉන්න පටන් ගත්තොත් රණි රාජපක්ෂලට අනුව වෙන විදිහක් කියන්න පටන් ගත්තොත් මේ කමිෂන් සභාවගේ මොකක්වත් කියන්නේ නැතුව කණෙන් ඇදලා එළියට දාන්න පුළුවන් තැනට මේ පනත කෙටුම්පත් ටික සකස් කරලා තියෙන නිසා හරි පැහැදිලි මේ එන්නේ මොකටද කියලා. ඒක නිසා මේ ගත්තොත් එහෙම රනිල්ගේ මේ ඩෝසර් කර යන ගමනට එක් පැත්තේ බාධාවක් තමයි මාධ්‍ය ආයතන. ඒක නිසා සමහර මේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියා කරන
ක්‍රියාකරන කරුවන්. නිසා මේ 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 රනිල්ගේ මෙයාන ඩෝසර් ගමනට එක් බාධාවක් තමයි මේ කණුව. නිසා මේ කණුව ඩෝසර් කරගෙන යන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒක නිසා ඒකට යම් මතයක් හදනවා. ඒකට මතයක් හදනවා වැරදි තොරතුරු දෙනවා. නිවැරදි නැති තොරතුරු ප්‍රකාශයටපත් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා මේක නියාමනය කිරීම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඔව් අපිත් කියනවා. අපිත් ඉතාමත් පැහැදිලිව විශේෂම අලුත් ව්‍යාපාරත් එක විදියට අපි තරුණ ව්‍යාපාරයක් විදියට නිවැරදි දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න ඕනේ කියලා විශ්වාස කරන ව්‍යාපාරයක් විදියට අපි මීට පෙර මාධ්‍ය ආයතනත් එක්ක අපිට ගැටුමක් නැහැ. අපි නිරන්තරයෙන් මාධ්‍ය මුදලාලිලත් එක්ක අපි හැප්පිලා තියෙනවා. අපිට මොනතරම් බාධක මොනතරම් අභියෝග ආවත් අපි රාජ්‍ය මාධ්‍ය ආයතන වගේම මාධ්‍ය මුදලාලිලත් එක්ක අපි හැප්පෙමින් ඉන්නවා. අපි ඔවුන් ප්‍රතිද්වේ විවේචනය කරනවා. ඒ පිළිබඳ අපි ප්‍රශ්න කිරීම කරනවා. ඒක නිසා ඒ පිළිබඳ අපිට අතරමැදි සමාදානයක් නැහැ. අපි ඒක දිගට මතු කරමින් තියෙනවා. නමුත් මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ මොකක්ද? ආණ්ඩුව සූදානම් වෙන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතන කිසි ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් මේ පැවති පාලකයන්ගේ ඒ රෙදි හෝදන එක රෙදි අපුල්ලන එක ඇරෙන්න වෙන මොකක්වත් නැහැ. ඒක දැන් නිල විදිහට අද ඉන්න චූටි ළමයක් දන්නවා දැන් ආණ්ඩුවේ මාධ්‍ය ආයතන ඒක තමයි කරන්න කියලා. හැබැයි එතනින් එහාට පෞද්ගලික මාධ්‍ය ආයතනත් ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාත් තමයි මේ මේ අනිත් පැත්තේ අදහස නැත්නම් ආණ්ඩු විරෝධී අදහස ආණ්ඩුවේ දූෂණ වංචා පිළිබඳ තියෙන අදහස් අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් එළිදරව් කරන්න. ඒක නිසා රනිල් කල්පනා කරනවා රාජපක්ෂල කල්පනා කරනවා මේක ඩෝසර් කරන්න නම් මෙන්න මේ ගේම් එක එන්න ඕනකම තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි සංවිධානයක් විදිහටත් ඒ වගේම තරුණ ව්‍යාපාරයක් විදිහටත් මේ රනිල් යන මේ ඒකාධිපති රනිල් රාජපක්ෂල යන මේ ඒකාධිපති ගමනේ එක පැත්තක බාධාව බවට පත් වෙලා තියෙන මේ මාධ්‍ය ආයතන මේ ඩෝසර් කරගෙන යන ගමනට අපි ඉඩ දෙන්න සූදානම් නැහැ. ඒක නිසා මීට පෙර ATA වගේ පනත් ගෙනහල්ලා ආණ්ඩුව මර්ධනය කරන්න ගත්ත දේවල් මාධ්‍ය ආයතනත් ඒ වගේම මේ රටේ ජනතාවත් ප්‍රගතිශීලී මිනිසුත් එකතු කරලා දැන් తాවකාලික පරාජයට පත් කරලා තියෙනවා. ඒ නිසා රනිල් හිතපු ගමන ඒක ඒ විදිහට යන්න බැරිලා තියෙනවා. ඒ වගේම අපි පැහැදිලිව කියනවා විශේෂයෙන්ම මාධ්‍ය ආයතනවල මාධ්‍ය වේදීන් ඒ සියලු දෙනාම ඔබේ ජීවිතත් අනිකුත් ජීවිතත් මහ ජනතාවට තොරතුරු දැන ගැනීම තියෙන අයිතිය සියල්ලම කුඩුපට්ටම් කරමින් රනිල් රාජපක්ෂල යන්න තියෙන ගමනට අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ ගමන පරාජයට පත් කරන්න ඕනේ. මේ රනිල් සූදානම් වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමේ එලි මහන් සිර කඳවුරක් නිර්මාණය කරන්න. එලි මහන් සිර කඳවුරක් නිර්මාණය කිරීමේ රනිල් රාජපක්ෂල ගමන අපි පරාජයට පත් කරන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනකම තියෙනවා. ඒකේ අපේ විරෝධය මේ ඇතුළේ සටහන් කරනවා. විරෝධයට එතනින් එහාට ගිහිල්ලා මේක පරාජයට පත් කරන්න අධිකරණ ක්‍රියාමාර්ගත් ඒ වගේම මහපාරේ ක්‍රියාමාර්ගත් දෙක ඒකාබද්ධ කරගෙන සුපුරුදු පරිදි මේ රනිල්ගේ රාජපක්ෂල ගමන පරාජයට පත් කරන්න අපි හැමෝම එකතු වෙමු කියන ආරාධනාව තමයි අපි අලුත් ව්‍යාපත් එක විදිහට කරන්නේ බොහොම ස්තුතියි. අපි දකිනවා මේ විකාශන අධිකාරී කෙටුම්පත පිළිබඳව රජය ජනාධිපතිවරයාත් මේක ඉදිරිපත් කරන්න කලින්ම මේකේ සමාජිකයන් පිළිබඳව තමයි සැලකිල්ලට අරන් තින්නේ. අපිට පේනවා ඒගොල්ලන්ට තව දුරටත් අතකොලුවක් කරගෙන මේ කොමිසම ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියලා තමයි ඒගොල්ලෝ බලන්නේ. අපි දිගින් දිගටම කියනවා අපි දන්නවා ප්‍රතිශාස්ත්‍ර පනත ඒකත් මේ වගේම තමයි. අපි විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාටත් අපි කියනවා මීට වඩා කරන්න මේ රටේ දේවල් නැද්ද? මේ රටේ මිනිස්සු තාමත් බඩගින්න ඉන්නවා, අධ්‍යාපනය කඩා වැටෙනවා, මේ රට තාමත් ආර්ථික වශයෙන් ස්ථිර වෙලා නැහැ. ඉතින් අපි තවදුරටත් කියනවා ජනාධිපතිවරයාට මේකේ පත් කරන්න කලින්ම සැකයක් තියනවද කොයිද අස් කරන්න පුළුවන් වෙයිද කියලා. ඒක තමයි කියලා තියෙන්නේ පොඩි කෙටි පණිවිඩයකින් කොමිසමට දැනුම් දීලා සමාජිකව අස් කරන්න පුළුවන් කියන එකත් ඒගොල්ලෝ ඇතුළත් කරලා තිනවා. ඉතින් අපි ආනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොමිස් ගත්ත කට්ටිය ඉන්නවා. මා බැංකු බැඳුම් කරවලට ගෙනාවා. පාස්කුපෙයාරට කොමිෂන් ගෙනාවා. මේ රටේ මොනවාද ගෙනාවේ? ඉතින් මේ කොමිසමත් මේ සමාජයේවත් මේ ජනතාවගේ ව්‍යාපත උදෙසා නෙමෙයි මේ කොමිසම මේ කොමිසමක් ගේන්න යන්නේ. තව තවත් අපිට අපි හිතනවා අවුරුදු 40ක මේ අරාජිත දේශපාලනයේ ජනතාව අධ්‍යක්ීමක් ලැබුවා වගේම මේ රටේ ජනතාවගෙන් මේ පාලකයා අවුරුදු 40ක් මේ රට බංකොලොත් කරපු පාලකයොත් අධ්‍යක්ීමක් ලැබලා තියෙනවා. දැන් ඒකට ප්‍රතිවිරුද්ධව වැඩ කරන්න පටන් අරන් තින අපි දැක්කා පෞගිය 9 වෙනිදාත් අරගල හිටපු සමාජිකයන්ට වඩා මේ මිනිස්සු ගාලා පන්නපු උදවිය වීඩියෝ අදාගෙන මීඩියා කැම්පේන් කරගෙන එදා ලොකු සූදානමක් ඒගොල්ලන්ගේ තිබ්බ අපි දකින්න ලැබෙනවා. ඉතින් රනිල්ලා හිතනවා නම් තව දුරටත් මිනිස්සුන්ව නියඳ කරලා මේ ජනමාධ්‍ය නියඳ කරලා මේ රට
පාලනය කරන්න පුළුවන් කියලා ඒක මිත්‍යාවක් විතරයි අපි දැක්ක දැන් ආමුදුර කෙනෙකුත් කිව්වා එයා පෝට් එකේ පැය 8ක් විතර ඉන්න උනා කියලා ඉතින් එහෙම තමයි ජනමතයක් නැතුව මේ පුටුවල බලාත්කාරයෙන් විවස්ථාව පෙන්නපෙන්න වාඩි වෙච්ච මිනිස්සු අද විවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන්න යොදා ගන්න කෙටුම්පතක් විදියට තමයි අපි මේක දකින්නේ අපි ඉතින් ජනතාවටත් කියනවා අපිත් සමග එකතු වෙන්න අපි අලුත් ව්‍යාපාරත් ඉදිරියට අපි දිගින් දිගටම පොදු කාරණාවලදී අපි මැදිහත් වෙලා තියෙනවා ප්‍රතිජස්ත පනත ඔය වගේ විවිධ පනත් වලට අපි විරුද්ධව අපි එකතු වෙලා තිනවා සිවිල් සංවිධානත් සමග ඒ වගේම අපි මේකත් පරාජය කරන්න සූදානම් අපි ඒ වගේම ජනතාවගේ ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවේ ඉන්න අපි ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කියන මේට විරුද්ධව නැගී සිටින්න ඒ වගේම සිවිල් සංවිධාන සියලු දෙනාට ආරාධනා කරනවා ඒ කියන්නේ අපිට පේනවා මේගොල්ලන්ට දැන් දැනුත් ඉදිරියටත් අර පර්ණ පාතාල ක්‍රමයට රට ගෙනියන ටිකක් අමාරුයි අපි දන්නවා ලසන්තල එකිනෙල් ගොඩල ඉතින් ඒගොල්ලෝ බලනවා නීතිමය රාමුවක් ගෙනල්ලා මේක මර්ධනය කරන්න ඉතින් අපි තව දුරටත් මේ වංචාවලට බොරුවලට අසු නොවි අපි නීති අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයාටත් කියනවා මේ රටේ කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ තියෙන නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක කරමු අපි ඉස්සලා අලුත් අලුත් නීති පස්සේ අඳුන්වලා දෙන්න පුළුවන් මේ වංචනිකයන්ට බැඳුම් කර වංචාවට සිංගප්පූරුවේ අපි කියනවා රනිල්ලට ගිහිල්ලා මේ මේ පනත ගෙනාවා නම් සිංගප්පූරුවේ කියලා මේ ජනමාධ්‍ය මේ ගේනවා නම් අයි අපිට දන්නේ ඇයි අර්ජුන් මහේන්ද්‍රන්ලව සිංගප්පූරුවේ හොයා ගන්න බැරි වුණාද රනිල් රාජපක්සලාට මේ සිංගප්පූරුවේ ගිහිල්ලා අම්මුනේ මේ පනත විතරයිද අපි කියනවා ඉස්සලා ගිහිල්ලා සිංගප්පූරුවට අර්ජුන් මහේන්ද්‍රන්ලව හොයාගෙන ඉන්න මේ රටෙන් ඔරකම් කරපු සල්ලි හොයාගෙන ඉන්න සිංගප්පූරුවේ නඩුවක් දැම්ම එක්ස්පර්ට්ස්පර්ල් නෞකාවට විරුද්ධව කියලා දැන් ඒ අධිකරණයේ වැරදිලු ඒක දාන්න ඕනේ වෙන තැනකට ඒ නඩු ෆයිල් ටික හොයා ගන්න සිංගප්පූරුවේ කියලා ඉතින් අපි කියනවා ජනතාවට මැජික් පෙන්වන්න එපා මේවා අකුල්ල ගන්න මේවා කාලිනාස්ති කිරීමක් ඔගලංගෙත් අපෙත් සියලු දෙනාගේ මේ රටේ ජනතාවගෙත් කාලිනාස්ති කිරීමක් මුදල් වැය කිරීමක් ජනතාවට මේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ආරක්ෂා කර ගැනීම සඳහා අපි සියලු දෙනා එකතු වෙමුයි කියන ආරාධනාව කරමින් අවසන් කරනවා. ඊරංග මහත්මයාට මේ ප්‍රශ්නය දාලා අහන එක කොයිතරම් සාධාරණද කියලා මේ මට එහෙම එකපාරට කියන්නත් බැහැ. නමුත් ඊරංග මහත්මයාගේ තියෙන දේශපාලනික අධ්‍යක්ෂීම් සමූහය අරගත්තාම අපිත් ඔබලා සමග ගැටිලා කාලාන්තරයක් ඉන්න මේ පෙරලිකාර දේශපාලන තත්ත්වයට කරන් බැලුවාම පහුගිය කාලේ නොයෙකුත් අනපනත් ගෙනාවා සමහරව බොහෝ දුරට ක්‍රියාත්මක වුණා ඒවා මේ අපි කොච්චර කෑ ගැහුවත් ඒවා ක්‍රියාත්මක වෙලා දැන් ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමාව අපි කවුරු කොහොම කිව්වත් එතුමත් නොයෙකුත් දේශපාලන පක්ෂ සමග පෞද්ගලික සාකච්ඡාවල් නොයෙකුත් සාකච්ඡාවල් තියෙන වකවානුවක් බවත් අපිට තේරෙනවා එතකොට මේ වගේ තීන්දු තීරණයකට එනකොට විශේෂයෙන් මේක පවතින රජයට මේක සමහරට වාසසහගත වෙන්න පුළුවන් ඊට පස්සේ ඉදිරියට යන රජයන් වලටත් පාලකවරුන්ටත් ඒකේ වාසසහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඉතින් ඇත්තටම මේ කාලාන්තරයක් අපි අර කතා කරපු අවුරුදු 74 තිස්සේ ජනතාව අන්දපු අය තවමත් පක්ෂ වේවල් පැත්ත කර තියලා මේ බලධාරීන් එකට එකතු වෙලා ජනතාව අන්දන්නම දහදන්නේ ඒ කියන්නේ ඔබ අහපු ප්‍රශ්නෙට මම මෙහෙම හිතුවොත් ඒ කියන්නේ මේ අවුරුදු 75ක් ඒ කියන්නේ අපි නිදහස දුන්න දවසේ කියලා අපිට ඉඳන් මේ ගත්තොත් එහෙම ඔබ කිව්වා වගේ ඇත්තටම මාරුවේ මාරුවට පාට පාට විදිහට අපි පාට පාට පෙන්නලා අන්දලා තමයි තියෙන්නේ ඒක ඇත්ත එතකොට ඒ වගේම අය මේක ඇතුලේ එනවා රනිල් වික්‍රමසිංහ සමහ ඒ කියන්නේ දැන් මොනවා වුණත් දැන් මේ මොහොතට අදාළව දේවල් කියනවා ඒ වගේම ඊ අනපනත් විරෝධයන් ආවට පස්සේ අකුලනවා වගේ එකකුත් තියෙනවා සමහර ඒවා කරනවා හැබැයි එහෙම හිටපු දැන් රනිල් නිකන් පොඩි හයියට ඉන්නවා යා පොඩි නිකන් අර වෙන්දා යාගේ තිබුණු යා පොරවගෙන හිටපු සමහරට අර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඒවා සමහර අර අර සහජීවණයට ගරු කරන තියෙන කෙන ඇත්ත කබායේ දැන් එයා ගලෝලා එයාගේ ඇත්ත ඇඳුම දැන් පෙන්වන්න පටන් අරගෙන තියෙනවා හැබැයි මං ජනතාවට මතු කරනවා එයාගේ සමහර දේවල් එයා ඔව් පාර්ලිමේන්තුව ඇතුලේ අපි දන්නවා
එයා දූෂිත මේ රටේ ජනතාව එළවන්න බල හිටපු ඒ පාලකයන් ඒ ඉන්න පිරිසගේ බලයක් පාර්ලිමේන්තුව ඇතුළේ අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම විවස්ථාවෙන් හමුදාව සහ පොලිසියත් බලයක් අත්පත් කරගෙන ඉනවා. ඒ ටිකෙන් තමයි දැන් මේ ජනතාවත් එක්ක කොකා පෙන්නන්න සෙල්ලම් කරන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි ඒ ටික තියෙද්දිත් මම කියන්නේ ඒ ටික ඔක්කොම දැන් තියලා යා නැටුන් ටික නටන අතරෙත් අද මොකද වෙලා තියෙන්නේ? අද ගත්තොත් එයාට ඕන විදිහටම තාම වැඩ කරගන්න බැරිලා දින. ඔබ දන්නවා ඉතාමත් ත්‍රස්ත විරෝධී පනතක් ගේන්න සූදානම් වුණා. ඒකට මේ රටේ ආගම නායකයන්, ඒ වගේම ප්‍රගතිශීලී මිනිස්සු, මාධ්‍ය ආයතන, තරුණ තරුණයන් විරුද්ධ වුණා. අවසානයේ මොකද වුනේ? తాවකාලික අපි ඉස්සත් කරනවා. తాවකාලිකෝ දැන් ඒක අකුලගෙන ඉන්නේ. එතකොට ඒක මේ මොකක්වත් නැහැ අපි ගේනවා කියලා එන සද්ද දාපු රනිල් රාජපක්ෂලා දැන් ඒක අකුලන් ඉන්නේ. ඒ වගේම අපි දැක්කා මහබැංකුවට අදාළ කරන පනත. ඒක පිළිබඳ දැවැන්ත විරෝධයක් වෘත්තිවේදීන් සහ අනිත් ශේෂ්ඨයන්වල වෘත්තීය සමිති වලින් ආවා. රනිල් ඒ කියපු සද්දේට රාජපක්ෂලා ඒ කියපු සද්දේට ගිනියන්න බැලුවා. දැන් ඒක తాවකාලිකව යටපත් වෙලා තියෙනවා. එතකොට ඒක තමයි තියෙන්නේ මේ අරගලේ ස්වභාවය. මම අපි මේක දකින්නේ මේක දෙපැත්තක සටනක් තියෙන්නේ. ඇත්තටම ගත්තොත් අපි තේනකොට මැච් එකක් තියෙන්නේ. සර් රනිල්ලා රාජපක්ෂලා විතරක් නෙමෙයි අනිත් සියලු බලවේග උත්සාහ කරනවා ජනතාව සමතලා කරගෙන අර අවුරුදු 74ක දේශපාලන ගමන යන්න. ජනතාවත් ඒ වගේම ප්‍රගතිශීලී මිනිස්සුත් එකට එකතු වෙලා මේ අවුරුදු 75ක් ගත කරමින් ඉන්න මේ ජරාජීර්ණ දේශපාලන සමතලා කරන්න යනවා. මේ සටන තමයි තියෙන්නේ. ඒක නිසා රනිල්ලා ඒ කාඩ් එක අදිනවා. අපි ජනතාවත් එක්ක එකතු වෙලා අපි අනිත් පැත්තට කාඩ් එක අදිනවා. ඉතින් මේ සටන තියෙන්නේ. අපි පැහැදිලි විශ්වාසයක ඉන්නවා. අපි ජනතා බලය තමයි විශ්වාස කරන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක පරාජයටපත් කරන්න ඕනේ. ඔබ ඇහුවා වගේ අනිත් පැත්තෙන්. ඒ කියන්නේ දැන් ඊළඟටපත් වෙන ආණ්ඩුව අපි ඒක ජනතාවනේ තීන්දුව කරන්න වෙන්නේ. හැබැයි ආණ්ඩුවකට මෙවැනි මර්ධන අනපනත් ඕන වෙන්නේ ඇයි? ඕන වෙන්නේ ජනතාවට විරුද්ධ ගමනක් යනවා නම් අනිවාර්යෙන් මේ පනත් ඕනේ. මෙතනින් එහාට මේ ජරාජීර්ණ ආණ්ඩුව විනාශයටපත් කළා ජනතාවාදී පාලනයක් නම් ගොඩනැගෙන්නේ ඔවුන්ට කවදාවත් මෙවැනි පනත් අත තියන්න ඕන කමක් නැහැ. ඇයි? ජනතාවාදී වැඩ කරනවා නම් මෙවැනි පනත් ඕන කමක් නැහැ. ජනතාවට විරුද්ධව වැඩ කරනවා නම් තමයි හැමදාම මේ මර්ධනීය නීති අනපනත් ඕනකම තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි ඉන්නේ. ඒ මොකක් හරි හදන ආණ්ඩුවෙත් ඒක නම් ගේන්නේ. ආයි සටන ඇරෙන්නේ වෙන මොකුත් නැහැ. අපි හිතනවා ජනතාව දැන් මෙතනින් එහාට ජනතාවාදී පාලනයක් ගොඩනගන දිශාවට මේක හරවනව ඇරෙන්න පුරුදු නැත්තම් අපිට අපේ අම්මලා තාත්තලා කියලා දුන්නු නැත්තම් මීට પરම්පරාවක් ගන්න අතට පුරුදු වෙච්ච බලහෝමාරෝට යන්නේ අපි හිතනවා ඔබ අහපු ප්‍රශ්නෙට ඇරෙන්න වෙන මොකුත් අලුත් උත්තරයක් එන්නේ නැහැ කියලා අපි පෙනී ඉන්නේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීම වෙනුවෙන්. මගේ අවසාන ප්‍රශ්නේ දැන් වසර 15කට විතර 20කට විතර ඉස්සෙල්ලා අපි අරගෙන බැලුවාම අද තියෙන සමාජ මාධ්‍ය තත්ත්වයට කරන් බැලුවාම ඉතාම ඉක්මනින් ජනතාවට තොරතුරු යනවා. ජනතාව යම් යම් දේවල් තේරුම් ගන්නවා. ඒ එන තොරතුරු වලින් ජනතාව කොතනද අපි හිට ගන්න ඕනේ කියලා ජනතාවට තොරතුරු ලැබෙනවා. දැන් ඒක පවතින තත්ත්වයන් පවතින වර්තමාන රජයන්ට විශාල අභියෝගයක් දෙයි. අනිවාර්යයෙන්ම. ඒක ඒ කියන්නේ ඔබ දන්නවා දැන් අපි කියන්නේ අපේ කාලේ අපි ඒක අත්දින්දානේ. දැන් පහුගිය කාලේ මහා බලයක් බල සම්පන්න හිටපු දෙයියෝ වගේ මේ රටේ ජනතාව සමහරලාට මිනිස්සු අදහන්න බලාපොරොත්තු වෙලා තිබුණු රාජපක්ෂ කඳුරට මොකද වුනේ? මම හිතන්නේ මෙතන කවුරුත් නොසිතූ විරු ලෙස මේ රටේ ජනතාව නැගිට්ටා, තරුණයෝ නැගිට්ටා, ඒකට සැලකිලි බලයක් කරේ කවුද? අපි පිළිගන්න ඕනේ සමාජ මාධ්‍ය ජාලත්, ඒ වගේම පෞද්ගලික මාධ්‍ය ආයතන. ඒක අපි ප්‍රසිද්ධිය කියනවා. මේ මාධ්‍ය ආයතන වල සමහර අය මාධ්‍ය මුදලාලිලත් එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ විවෘතව තියෙනවා. නමුත් පැහැදිලිව පහුගිය කාලේ ඒ නැගිටීමට මේ රටේ තරුණ තරුණයන්ට සැලකිලි ශක්තියක් ධෛර්යයක් දුන්නේ සමාජ මාධ්‍ය ජාලත්, පැහැදිලිව පෞද්ගලික මාධ්‍ය ආයතන. එතකොට දැන් රනිල් රාජපක්ෂලා දන්නවා දැන් ඒගොල්ලන්ට මේක තියෙන දේ තමයි දැන් ඒගොල්ල මේ බලහත්කාරී පාර්ලිමේන්තුව ඇතුලේ ජාවාරංකාර කට්ටියගේ බලයක් අත්පත් කරගෙන ඉන්නවා. දියවන්නාව ඇතුලේ Tamanට අයිති නැති වැඩක් කරමින් ඉන්නවා. ඒක මත පදනම් කරගෙන විවස්ථාව පෙන්න බලය පෙන්න මේ රටේ ජනතාවට කොකා පෙන්නනවා. ඒක නිසා ඒගොල්ලෝ දන්නවා අපි මේ දන්නවා නිශ්චිත මොහොතක නැවතත් ජනතාව නැගිටලා මුං ඇදලා කණෙන් එළියට දානවා කියලා. අපි ඒක බරපතල ලෙස විශ්වාස කරනවා. ඉතින් ඒකට තමයි අපි කියන්නේ රනිල් රාජපක්ෂලා පැති කීපකින් ගහගෙන ඉන්නේ. මේක එක පැත්තක් තමයි මේ සමාජ මාධ්‍ය ජාලත් ඒ වගේම මාධ්‍ය ආයතනත් මර්ධනය කිරීමේ තැන. ඒක නිසා මේ පනත බැරි වෙලාවක් සම්මත වුණොත් ලංකාවේ තවත් මාධ්‍ය ආයතන ඕනේ නැහැ. ඇත්තට මේ මයික් ගොඩක් ඕන වෙන්නේ නැහැ. එක මයික් එකක් තියලා ඒකෙන් ඔය තියෙන මාධ්‍ය ආයතන වලට ඔක්කොටම එක නිවුස් එක දෙන්න තියෙන්නේ රනිල් කියන දේ. ඒ ඇරෙන්නේ වෙන මොකුත් එන්නේ නැහැ. ඒක නිසා අපි කියන්නේ ඒක නම් මිනිස්සු කැමති. ඒක කරමු. අපි හිතනවා මේ රටේ තරුණයෝ කැමති ඒක නෙමෙයි. විවිධත්වය
ඒ වර්ණවත්කම තමයි මිනිස්සු කැමති ඒක ඇතුලේ තමයි සත්‍යය ඉන්නේ ඒ නිසා අපි කැමති වෙන්නේ ඒකට ඒ නිසා රනිල් මේ මතු කරමන යන මේ මාධ්‍ය මර්ධන ක්‍රියාවලියට අපි නිසැක ලෙස එය පරාජයට පත් කිරීම වෙනුවෙන් පෙරමුණ ගන්නවා ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්